අයිබෝවන් සුභම සුභ වාසනාවන්ත කාලයක් කරන්න ඕන. මුලින්ම මං සමාවිල්ලා සිටිනව මගේ උගුර ටිකක් බැරන්ඩි වෙලා තියෙනවා මං පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා. හරි. ඉතින් මං ඔයාලට මේ වීඩියෝ එක ගේන්න හිතුවේ වෙන මුකුත් කාරණයක් හින්දා නෙමෙයි. මෙම නාලිකාවේ නම වින්ඩිස් ජර්නි කිචන්. මුලින්ම තිබ්බ වින්ඩිස් ජර්නි කියලා. මම මේක ඇත්තටම ක්‍රියේට් කළේ කුක් කරන වීඩියෝස්, ට්‍රැවල් වීඩියෝස් අන්න ඒ වගේ දේවල් එක්ක තමයි කරන්න හැදුවේ. මොකද මගේ මොටෝ එක Life is a journey, join with me, win this journey. ඉතින් අන්නේ මොටෝ එකත් එක්ක යන මේ channel එක ඊට පස්සේ ටික ටික එක එක දේවල් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මං ගෙනාවා cooking videos, traveling videos, ඒවට අමතරව ඔයාලව දැනුවත් කරන්න ඔයාලගේ දැනුමට යමක් ගේන videos. සමහරක් ඒවා උයන කෑම බීම, පළතුරු, කුළු බඩු, එතකොට ධාන්‍ය වර්ග, එතකොට ස්වීට්ස් වර්ග, ඇට වර්ග, ඒවා මේවා ගොඩාක් දේවල් තිබ්බා. දැන් මම මෑතක ඉඳලා ගෙනාව videos අනුව ඔයාලා බලන්න ඇති මගේ channel එක වෙනස්ම මාවතකට ගිහින් තියෙනවයි කියලා. ඉතින් ඒ වෙනස්ම මාවතට යාම අහම්බයක් නෙවෙයි. මේක ගැන නිසි අධ්‍යයනයකින් තමයි මම මෙන්න මේ දේ කරන්න ගත්තේ. මේක ගොඩාක්ම මම කරලා තිබ්බත් මම හරියටම මේක ඔයාලව දැනුවත් කරන්න ගත්තේ නොවැම්බර් 11. 11 වෙනි මාසේ 11 වෙනිදා ඉඳන්. 11යි 11 කියන්නේ විශ්ව ශක්තිය හොඳින් අපට ලබා ගන්න පුළුවන් දවසක් වුණ හින්දායි මං එදා ඉඳන් ඔයාලට මේක ගැන තවදුරටත් කියලා දෙන්න හිතුවේ. ඇත්තටම law of attraction ආකර්ෂණ නීතිය ගැන නොදැන ආකර්ෂණ නීතිය කරන්න යන්නත් එපා. ආකර්ෂණයේ නීතිය ගැන පුරෝකථන දෙන්න යන්නත් එපා. මොකද තමන් දෙයක් දන්නවා නම් සහ තමන්ට ඒකේ අත්දැකීමක් තියෙනවා නම් පමණක් ඒක ගැන නිගමන දෙන එක තමයි වටින්නේ. ඒක ගැන කිසිවක් නොදැන තමන් ඒ දේ කරන්නෙත් නැතුව ඒකට පුරෝකථන දෙනවයි කියන්නේ ඒක සදාචාර සම්පන්න නැහැයි කියලයි මට හැඟෙන්නේ. මොකද මං අදත් කෙනෙක්ගෙන් ඇහුවා මේකේ සත්‍යසත්‍යතාවය කොයි වගේද කියලා. ඇත්තටම මේක සත්‍ය වශයෙන්ම මේක ඇත්තක් වෙන්නේ තමන් විශ්වාසයෙන් කරනවා නම්. අපි ඕනෑම දෙයක් විශ්වාසයෙන් කරනවා නම් මට පුළුවන් මේ දේ කරන්න පුළුවන් කියන දේ අපේ හිතේ තියෙනවා නම් ධනාත්මක චින්තනයක් තියෙනවා නම් ඔයාට ඒ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. ඒක මම කියනවටවත් නෙමෙයි, ඒක තමන්ම අත්දකින්න ඕන. හැම වෙලේම මේක බොරුවක්, මේක වෙන්නේ නෑ, මේක බොරු දෙයක්, මේවා කිසිවක් ඇත්ත නෙවෙයි අන්න ඒ වගේ හිතන්නේ නැතුව තමන් පොඩි හරි දෙයක් උත්සාහ කරලා බලන්න. විශ්වය ඔයාට චාන්ස් එකක් දෙයි. ඔයාට නිතර නිතර ඒන්ජල්ස් නම්බර්ස් පේන්න ගනි. ඒක මට නිතර නිතර වෙනවා. ඒ වගේම මට පණිවිඩ ලැබෙනවා. ඒ කියන්නේ සමනල්ලු පේන්න ගන්නවා. ඒ වගේම විවිධ වූ සංඥා මාර්ග පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම අපි ඔරලෝසුවේ වෙලාව අපේ ඩිජිටල් වොච් එකක් නම් තියෙන්නේ. ඒමත් ඕනේ. අපි ෆෝන් ස්ක්‍රීන් එක අහම්බෙන් බලනකොට ඔයාට පේන්න පුළුවන් 11යි 11යි කියලා. එහෙම නැත්තම් 12යි 12යි කියලා. ඒත් නැත්තම් 22යි 22 කියලා. ඒ වගේ අපිට පේන්න පුළුවන්. ඒත් එක්කම අපිට නම්බර් ප්ලේට් එකක් පේන්න පුළුවන් 777 තියෙන. ඒත් එක්කම නම්බර් ප්ලේට් එකක් පේන්න පුළුවන් අපිට 888 තියෙන. ඉතින් ඒවා විය හැකි දේවල්. ඉතින් ඒවත් ඒ වෙනුත් කියන්නේ ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඔයාට පණිවිඩ දෙනවා. ඒ හැම නම්බර් එකකටම සුවිශේෂී වූ කාරණයක් තියෙනවා. මේ කාරණා ගැන තමයි මම මේ වීඩියෝස් පෙලක් මගින් ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඒ වීඩියෝස් නරඹන්නේ නැතුව සහ ඒ වීඩියෝස් වල මුල චුට්ටක් බලලා මේකට පුරෝකථනයක් දෙන්න එපා. මොකද අපි ඕනම දෙයකට නිගමනයක් දෙන්න ඕන අපි ඒ දේ කරලා ඉවර වෙලා. අපි කෑමක් කිව්වා. කෑමක් වෙලා අපි වෙන කෙනෙක්ට රසයි, මේක රසයි, සුවඳයි, අරකද මේකද කියනවා. එහෙම කියන එක සදාචාර සම්පන්න වෙන්නේ අපි ඒක ඇත්තටම හදලා ඒකේ සුවඳ රසය විඳලා තියෙනවා නම් විතරයි. එහෙම නැත්තම් අපිට මේක දැක්ක ගමන් කියන්න. එහෙම කියන්න බෑ. අපිට ලස්සන පෙනුමට තියෙන කෑම එකක් තියෙන්න පුළුවන් ලුණු මදි, එක්ක මිරිස් වැඩි,
එක්කෝ මෙලෝ රහක් නෑ තෙල් රහයි ඒ වගේ. ඉතින් මං කියන්නේ ඔයාලා මේක කරලා බලන්න, කරලා බලලා ඉවර වෙලා ඔයාලගේ අයිඩියාස් දෙන්න. සාර්ථක වුණ 80%ක් ඉන්නවා මේක ගැන කිසිවක් නොදැන අමුතුම පුරෝකථන දෙන, අමුතුම අදහස් දෙන, මේක බොරුවක් කියලා සමාජගත කරන්න වෙහෙසෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලා කරලා බලන්න නැතුව කිසිම දෙයක් කවුරුත් කියන්නම් ඔයාලා කියන්න එපයි කියලා. මේක ඇත්තටම ඉතාමත් කනගාටුවෙන් මම කරපු වීඩියෝවක්. ඒක එසේ වෙතත් මෙවැනි වූ වීඩියෝ සහ මාවතා පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ පිළිබඳව විශ්ව මාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම බෞද්ධාගමික කාන්තාවක්. ඒ වුණාට මං හැම දෙවි කෙනෙක්ට, හැම නායකෙක්ටම, හැම බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හැම කෙනෙක්ටම ගෞරව කරනවා. හැම කෙනෙක්ගෙම දේවල් අරගන්නවා. ඒකෙන් ගන්න පුළුවන් උපරිම දේවල් අරගෙන මට ඒකෙන් කෙනෙක්ට දෙන්න පුළුවන් දෙයක් දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම නැවතත් විශ්ව මාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මෙවැනි වූ වීඩියෝස් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබලා දෙනවට. මේ වීඩියෝ අවසාන වෙනතෙක් බැලුවා ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. විශ්ව ශක්තිය ඇත්තටම ඇත්තක්. විශ්වාසයෙන් ඔයා කරලා බලන්න. ඔයාලා හැමෝටම සුභම සුභ වාසනාවන්ත කාලයක් වේවා.